ආරක්ෂක ලේකම්වරයාත් ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් තමා ප්‍රවෘත්ති සාකච්ඡාව අපි දකින්නේ හුදෙක් විහිළුවක්. තවත් නාට්‍ය. මිනිස්සු බඩගින්නේ ඉඳද්දි මිනිස්සු පෝලිම් වල ඇද වැටිලා මැරෙද්දි ඉදිරිපත් කරපු මේ නාට්‍ය අපි සහ මුලින්ම ප්‍රතික්ෂේප කරා. මේ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසට කතෝලික සභාවෙන් ලැබෙන ප්‍රශ්න 20. පළවෙනිම දේ තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන චෝදනාවලින් දේශපාලන නායකයන්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු හැටියට කමල් ගුණරත්න මහත්මයාට තියෙන සදාචාරාත්මක අයිතිය මොකක්ද කියන. දෙවෙනි ප්‍රශ්නේ පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක පිළිබඳව රටම අද කතා කරනවා. එතකොට එවැනි දේශපාලන කුමන්ත්‍රණයක් නොවේ කියලා ඔප්පු කරන්නට මේ දක්වා කරලා තියෙන විමර්ශන මොනවාද? FBI ආයතන විසින් සහරාන් සමග සමීප සම්බන්ධතා පැවැත්තු පුද්ගලයෙකුගේ IP ඇඩ්‍රස් එකක් ලබා දීලා තියෙනවා. එතකොට මේ IP ලිපිනය පිළිබඳව පැවැත්වපු පරීක්ෂණවල ප්‍රතිඵල ගැන කමල් ගුණරත්න මහත්මයා කතා කරන්නේ නැත්තේ ඇයි? මේ IP ලිපිනයේ හිමිකරුවව කැඳවලා CID ප්‍රශ්න කළ අවස්ථාවේ හමුදා බුද්ධ්‍යාංශයේ අධ්‍යක්ෂ ඒක වැළක්වූයේ කාගේ නියෝගයක් පරිදිද? පරීක්ෂණ කටයුතු වලට කළ එම බාධා කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති පියවරවල් මොනවාද? හතරවෙනි ප්‍රශ්නය තමයි පාස්කු ප්‍රහාරය ඇත්ත සොයා ගැනීමට අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවල සහාය පැතුවනම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මහත්මයා අතට පත් කරපු ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහාය අරගෙන පාස්කු ප්‍රහාරයේ සුළුමුළ සොයා ගැනීමට කටයුතු කරන්නේ නැත්තේ ඇයි? පස්වෙනි ප්‍රශ්නය තමයි සාරා ජෙස්මින් ඉන්දියාවට ඇය පලා ගියා නම් ඉන්දීය රහස් ඔත්තු සේවයේ පිහිට ගන්න පුළුවන්. එහෙම පිහිට ගත්තද? දැන් අවුරුදු 3ක් මේ විමර්ශන කටයුතු සිදු වෙනවා කියලා ආරක්ෂක ලේකම්වරයා කියනවා. දැන් මේ අවුරුදු 3කට පස්සෙත් ආරක්ෂක ලේකම්වරයාට පෙන්වන්න තියෙන්නේ මේ අවුරුදු 3කට ඉස්සෙල්ලා සහරා නෂීම් පටිගත කරව වීඩියෝවක් නම් එහෙමනම් මේ අවුරුදු 3 පුරාම අප්‍රමාණ මුදල් සංඛ්‍යාවක් වැය කරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවුරුදු 1/30 වග විභාග කිරීමට ජනාධිපති කොමිසමක් නඩත්තු කරේ ඇයි? ඊළඟ ප්‍රශ්නය තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රටේ මිනිස්සු නගන මේ හැම ප්‍රශ්නයකටම උත්තර සහරන් හෂීම්ගේ ප්‍රකාශයේ තියනවා කියලා කමල් ගුණරත්න මහත්මයාත් ඒ වගේම මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් කියනවා. ඒතර එහෙමනම් ඒ හැම ප්‍රශ්නයකටම සහරන් හෂීම්ගේ ප්‍රකාශයේ තියනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳ සමස්ත සත්‍ය ලෙස ඉදිරිපත් කිරීමට ඒක ඉදිරිපත් කරන්න මේ තමයි සමස්ත සත්‍ය කියලා සහරන් හෂීම්ගේ වීඩියෝව ඉදිරිපත් කරන්න අවුරුදු 3ක් ගත්තේ ඇයි? ඊළඟ ප්‍රශ්නේ තමයි අපි මීට ඉස්සරත් පෙන්වලා දීලා තියෙන පරිදි පාස්කු ප්‍රහාරය දියත් කළ මුස්ලිම් අන්තවාදීන් ඇතැම් බුද්ධියංශ නිලධාරීන් අතින් ඒ බුද්ධාරීන් විසින් මෙහෙවනු ලැබුවයි කියන චෝදනාව නිෂ්ප්‍රභ කිරීමට ආරක්ෂක ලේකම්වරයා සතු වාර්තා මොනවාද? පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මුලින්ම පරීක්ෂණ මෙහෙවපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසරකර මහත්මයා මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම. ඒ පෙත්සමේ තිබෙන කරුණු අතරේ සහරාන් සහ ඔහුගේ පිරිස සමග බුද්ධියංශ පැවැත්වු ගනිදුණු සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කරලා තියෙනවා. මේක ඉතාමත්ම බරපතල කාරණයක්. රටේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ කාරණයක්. එතකොට මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වලා තියෙනවද? අඩු ගානේ පරීක්ෂණයක් පටන් අරන් තියෙනවද? එහෙම පරීක්ෂණ පැවැත්වුවා නම් ඒ පිළිබඳව තියෙන වාර්තා මොනවාද? දැන් උදාහරණයක් හැටියට පොඩි සහරාන් කියන කෙනාගේ සමීපතීන් සම්බන්ධයෙන් කළ අනාවරණයේදී සොනික් කියන සංකේත නාමයෙන් හඳුන්වපු පුද්ගලයා ගැන අවධානය යොමු වුණා. ඒ පුද්ගලයාගේ IP ලිපිනය විමර්ශනය කරද්දී එය උපපොලිස් පරීක්ෂක බණ්ඩාර කියන අයෙකුගේ බව හෙළි වුණායි කියලත් CID එක ඒ බණ්ඩාර කියන කෙනාව ප්‍රශ්න කිරීමට යෑමේදී රාජ්‍ය බුද්ධිසේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ ඒ ප්‍රශ්න කිරීම නවතා දමන ලෙසත් ඒ බුද්ධි මෙහෙයුමක් බවත් ප්‍රකාශ කළා. එහෙමනම් ඒ බුද්ධි මෙහෙයුමේ ප්‍රතිඵල මොනවාද කියලා අපි දැනගන්නට කැමතියි. දැන් මේ බුද්ධි අංශයේ විසින් කළපු මෙහෙයුම මොකද්ද? ඒ මෙහෙයුමෙන් සාගත්තු දේවල් මොනවාද? පාස්කු ප්‍රහාරයේ මහමුලකරු තබා. මේ පාස්කු ප්‍රහාරයේ මහමුලකරු අල්ලන්න දැන් අවුරුදු 3ක් ගිහිලා තියෙනවා. තාමත් ඒක නැහැ. නමුත් පහුගිය ජනවාරි මාසේ, කියන්නේ මේ මාස කීපයකට ඉස්සෙල්ලා, බොරල්ල සියලු සාන්තරයන්ගේ දෙව්මැදුරේ තබා තිබිච්ච ජීවත් පූම්බය. එහි තැබුවේ කවුද කියන එක අදවනතුරු රටට එළිවෙලා නැහැ. අදවනතුරු හොයාගන්න පුළුවන් වෙලා නැහැ.
එතකොට එහෙම හොයාගන්නට අසමත් ආරක්ෂක ලේකම්වරයා පාස්කු ප්‍රහාරය වගේ ප්‍රහාර යරිත් රටේ ඇති නොවන බවට ජනතාවට සහතික වෙන්නේ මොන පදනමක් මතද?